మన దగ్గర తిరుగుతుంది అండి, తిరుగుతుంది దానికంటే ఇంకా కూర్చున్నది ఎక్కువ డబ్బులు కట్టాలి. පසුගේ අප්‍රේල් 21 වෙනිදාට පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් ගත වී තිබිනි. බොහෝ දෙනෙකුගේ අවධානය ඒ වෙත යොමු තිබියදී එදින පස්වරුවේ වාර්තා වූයේ තවත් හද කම්පා කරන සිදුවීමකි. ඒ දියතලාව ෆොක්ස් හිල් ධාවනපතේ පැවති මෝටර රථ ධාවන තරගයක් අතරතුර සිදු අනතුරකින් 7 දෙනෙකු මියගොස් 20කට වැඩි පිරිසක් තුවාල ලැබූ සිදුවීමකි. ෆොක්ස් හිල් යනු කවුරුත් දන්නා පරිදි දියතලාව නරියා කන්දය. එහි ඉදිකර ඇති මෝටර රථ ධාවනපතේ යුද හමුදාවට අයත් අතර තොරතුරු වලට අනුව එම ධාවනපතේ මුළු දුර කිලෝමීටර් 1.25කි. මෙම ධාවනපතය තුළ ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් නමින් යාතුරු පැදි සහ මෝටර රථ තරගාවලී පැවැත්වෙන අතර මෙවර එම තරගාවලිය පැවැත්වූයේ 28 වන වරටය. ශ්‍රී ලංකා යුද හමුදාව හා ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය ඒකාබද්ධව මෙම තරගාවලිය සංවිධානය කර ඇති අතර ඒ යටතේ එදින ධාවන තරග 24ක් පැවැත්වීමට සූදානම් කර තිබී ඇත. අනතුර වාර්තා වන්නේ තරගාවලියේ 18 වන තරගයේදීය. ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම ධාවනපතය තුළ ධාවකයෙකුට එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලය ආසන්න වශයෙන් තත්පර 55ක් පමණක් බවකි. ඔහුට අනුව මෙම අනතුර වාර්තා වන්නේ 18 වන තරගයේ දෙවන වටයේදීය. තරගය ආරම්භ කර පළමු වටයේදීම එක් මෝටර රථයක් මීටර 300ක් පමණ ගිය දන පෙරළී අනතුරකට ලක් වූ අතර එහි රියදුරු එළියට ගැනීමට සංවිධායකයන් කටයුතු කරන අතර අනෙක් මෝටර රථය ඒ වන විට අනතුර සිදු ස්ථානයේ පසු කරමින් සිට ඇත්තේ දෙවන වටයටය. පළමු අනුතර සිදුව විට එය නැරඹීමට ප්‍රේක්ෂකයන් ධාවනපතේ ආසන්නයට පැමිණ සිටි අතර ඒ මොහොතේ ඒ ආසන්නයේ ගමන් කරමින් තිබූ තවත් මෝටර රථයක් ධාවනපතෙන් ඉවතට පැන නරඹන්නන්ගේ ගැටි අනතුරකට ලක්ව ඇත. අනතුරෙන් අටහැවරදි දැරියක් ඇතුළු නරඹන්නන් මෙන්ම තරගාවලියේ සේවයේදී සිටි ක්‍රැක් මාර්ෂල්ලා 10 දෙනෙකු මියගොස් තිබිණි. ඒ මියගිය අය අතර උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සීදුව හා අකුරැස්ස ප්‍රදේශවල තරුණයන් දෙදෙනෙක්, වැලිමඩ ප්‍රදේශයේ එකම පවුලේ මිනිබිරිය හා 100ක්, ශ්‍රී ලංකා යුද හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයෙකුත් සිටින බව මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ වෙතත් මෙම අනතුර ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පළ කළේ මෙවැන්නකි. තරගාවලියක් වුණත් අපිට මෝටර රථ වාහන පනත යටතේ මෙවැනි තරගාවලියක් සංවිධානය කරනකොට විශේෂයෙන් පනතේ තියෙනවා ප්‍රතිපාදන නියම කළා. ඒ ප්‍රතිපාදන අනුව ඒවා පිළිබඳව අවධානය යොමු කළා තමයි කටයුතු කළ යුත්තේ. දෙවෙනි කාරණය තමයි මේ රියදුරන් අපි දන්නේ නැහැ මොන තත්වයෙන් ඒට සහභාගී වුණාද කියලා. නමුත් අපි අධිකරණයේ අවශ්‍යතාවය සඳහා සහ අනාගතයේදී යම්කිසි පාර්ශ්වයකින් එල්ල විය හැකි චෝදනා සම්බන්ධයෙන් එයට සාක්ෂි වශයෙන් අපිට අවශ්‍යයි. ඒ වගේම මෙහිදී යම්කිසි නොසලකිලිමත් ස්වභාවයක් තිබුණා. යම්කිසි ආකාරයකට මහජනතාවගේ ආරක්ෂාව අඩුපාඩුවක් තිබෙනට ඇති කියලා අපි විශ්වාස කරනවා. අපිට එකෙල්ල තීරණයක් දෙන්නට බෑ. මෙතන විශාල අඩුපාඩුවක් තිබුණා. මේ වන විට මෙම අනතුර සම්බන්ධයෙන් ප්‍රතිකේපයකින් විමර්ශන ක්‍රියාත්මක අතර පොලිසිය, යුද හමුදාව හා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේද ඒ අතර ඇත. තරගාවලියේ සම සංවිධායකවරයෙකු වන යුද හමුදාව ධාවනපතේ සපේන අතර ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය තරගය සංවිධානය කර ඇත. කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් යුද හමුදාවද මේජර් ජෙනරාල් වරේකුගේ සභාපතිත්වයෙන් යුක්තව සත්පුද්ගල පරීක්ෂණ කමිටුවක් පත් කර ඇති අතර එහිදී විමර්ශනයේ ප්‍රතිඵල කඩිනමින් යුද හමුදාපතිවරයා වෙත ලබා දීමටද නියමිතව ඇත. එම කමිටුව මගින් අනතුරට හේතුව වග කියන්නේ කවුද, ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව හා ධාවනපතේ ප්‍රමිතිය පිළිබඳව විමර්ශනය කරනු ඇති. කෙසේ වෙතත් මෙම අනතුරෙන් පසු කරුණු කිහිපයක් පිළිබඳව සංවාදයක් මතුව ඇත. ඉන් එකක් නම් තරගයේ අතරතුර නරඹන්නන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දුන්නාද යන්නය. සංවිධායකයන්ට අනුව වෙනදාට වඩා ආරක්ෂාවක් නරඹන්නන්ට ලබා දී ඇත. ඔවුන් පවසන පරිදි ධාවනපතේ දෙපස අඩි 4ක පස්බැම්මක් නිර්මාණය කර ඇති අතර ධාවනපතේ සිට අඩි 30ක් ඇදින් නරඹන්නන් සඳහා ආරක්ෂිත වැටක් සාදා ඇත. තවද ප්‍රවේශ පත්‍රයේ පසුපස තරග නරඹන්නන්ට ආරක්ෂාව පිළිබඳ උපදෙස් ලබා දී ඇති බවද ඔවුන් කියති. මීට අමතරව තරගාවලිය ආරක්ෂාවට යුද හමුදාවේ 600ක් හා පොලිසිය 200ක්ද යොදවා තිබී ඇත. තරග සංවිධායකයන්ට අනුව මෙම අවාසනාවන්ත සිදුවීමට හේතු වී ඇත්තේ නරඹන්නන් උපදෙස් පිළ නොපදිමින් තරගය නැරඹීම සඳහා ධාවනපතේ පස්කණ්ඩිය අසලට පැමිණීමය. දෙවැන්න නම් ධාවනපතේ ප්‍රමිතිය පිළිබඳවයි. මෝටර රථ ධාවකයන්ට අනුව තරගය සඳහා ධාවනපතේ පැහැදිලිව තිබිය යුතු අතර අධික ලෙස දූවිලි මතුවීම වැළැක්වීම සඳහා ධාවනපතේ ප්‍රමාණවත් ලෙස ජලයෙන් තෙත් කළ යුතු බවකි.
ඒත් එවැනි ප්‍රමිතිගත ලෙස ඒ සිදු නොවීමත් දහවන පතය නිසි ලෙස දර්ශනය නොවීමත් මෙම අනතුරට හේතු වී ඇති බව බොහෝ පාර්ශවයන් පෙන්වා දෙති. අනතුරෙන් පසු රෝහල් ගත කළ තරගයේ මෝටර් රථ දහවකයන් දෙදෙනා අත්අඩංගුවට පත් වූ අතර පසු ඔවුන් අප මත මුදා හැර තිබිණි. පාට ඉස්සරහම වක්කයි තව යමක් වැඩනවායි දැනුණා. ඒ සමගම තව පිටිපස්සෙන් ආවා නම් මගේ වැදුනා. මේ ටික මම දැන්ම වාහනේ පෙරලෙනවා මගේ. ඒක විනාඩි ඉවස්සා මම සිස්ටම් එක ගලවන මම ඉවතරින් කෙසේ වෙතත් මෙවැනි තරගාවලියක් අතරතුර අනතුරක් ඇතිවීමේ සම්භාවිතාවක් ඇති නමුත් එවැන්නක් වළක්වා ගැනීමේ පියවරයන් උපරිමව අනුගමනය කිරීම සංවිධායකයන්ගේ වගකීමක් වනු ඇත. සිද්ධියෙන් පසු තරගයේ ධාවකයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳවත් බොහෝ පාර්ශ්වයන් විවිධ මත පළ කරමින් ඇත. සංවිධායකයෝ තරග සංවිධායකයෝ අපරාධමය වරදකට දඬුවම් ලැබිය හැකි පිරිසක් විදියට නම් කරන්න ඕන. ඒක නීතිය ක්‍රියාත්මක කරනවා. දැන් තරගයේ අන්තිමට අත්අඩංගුවට ගත්තේ ෆ්‍රේස් පැදපු අය. දැන් මේක හරියට ක්‍රිකට් මැච් එකක 6යි පාරක් ගාලා බෝලේ ඔලුවේ වැදලා තුවාල වුණොත් හරි වෙන අනතුරක් වුණොත් හරි බැට්මන් අත්අඩංගුවට ගන්නවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. හැප්පුණේ ට්‍රැක් එකේ. ට්‍රැක් එකෙන් එළියට ගියේ නෑ කාර් හැප්පුලා ඉවර වෙලාවත. ඩස් තිබුණා. ඒකත් ඇවිල්ලා මං හිතන්නේ මේ පාර මේ කන්ට්‍රෝල් කරේ නැහැ. කම්පිටිටර්ස් එක කියලා තිබුණා රස් මේ වලට වතුර දාන්න කියලා. ඒ වුණාට මොන හරි හේතුවක් මත ඒගොල්ලන් ඒක දැම්මේ නැහැ. කට්ටිය නැති වෙලා තියෙන හින්දා අපිට සෑහෙන දුකයි ගැන. අපි මේකට වග කියන්න ඕනේ නම් මේකට වග කියන්න ඕනේ ඩ්‍රයිවර්ස් නෙමෙයි. අපි දැක්ක මේ දාවන පතේ අධික ලෙස දූලි නගින. එතකොට දූලි වලාවේ මෙතන වංගුවක් තියෙනවා කියලා පේන්නේ නැහැ. ඇත්තට මේ වගේ වෙලාවකදී ඒ සංවිධායකය දැනගන්න ඕනේ මේ තරඟේ වහම නවත්තන්නේ. අවාසනාවන්ත ලෙස වටිනා ජීවිත කිහිපයක් මෙම සිදුවීමත් සමග අහිමිව ගොස් තිබියදී හා තරඟාවලිය අතරමඟ නවතා තිබියදී එදින රාත්‍රියේ මෙම තරඟාවලියට අදාළව සංගීත ප්‍රසංගයක් පවත්වා ඇත. ඒ කොතෙක් දුරට සදාචාර සම්පන්න දැයි ප්‍රශ්නයක් මතුවන අතර තරඟාවලියේ ප්‍රධාන සංවිධායකයන් කියන්නේ ඊට තමන්ගේ සම්බන්ධයක් නැති බවකි. කෙසේ වෙතත් ෆොක්සිල් සුපර්ක්‍රොස් යනු ශ්‍රී ලංකාවේ සංවිධානය වන ප්‍රධානතම මෝටර් රථ තරඟාවලියක් වන අතර මෙම තරඟාවලිය පළමු වරට සංවිධානය වන්නේ 1993 වසරේදීය. ත්‍රාසයෙන් වික්ෂිප්තයට යන තේමාව යටතේ සංවිධානය වූ මෙවර තරඟාවලිය ඛේදවාචකයකින් කෙළවර වීම කනගාටුවට කරුණකි. මෙවැනි අනතුරු වළක්වා ගැනීමත් තරඟ නරඹන්නන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දීමත් තරඟාවලියේ ගුණාත්මක භාවයට හා විශ්වාසවන්ත භාවයට ඉතා වැදගත් වනු ඇත. මීට අමතරව තරඟාවලිය සංවිධානයේදී ධාවනපතේ ප්‍රමිතිය ඇතුළු ඇතැම් ආරක්ෂක විධිවිධානයන්ගේ අඩුපාඩු තිබුණේ නම් එයද ගුණාත්මක හා ප්‍රමිතිගත තරඟාවලියක ජීවගුණය අහිමි කරන්නකි. එබැවින් මේ අනතුර තවත් එක් අනතුරක්සේ නොසලකා වෘත්තීය තරඟාවලියක තිබිය යුතු ප්‍රමිතීන් මගහැර හෝ අතපසු කර ඇත්නම් ඒ පිළිබඳව අවධානය යොමු කර වගකීම්ට නිසි දඬුවම් ලබා දිය යුතු ඇත. තවද ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට තරඟ සංවිධායකයන් පාඩම් ඉගෙන ගැනීමද ඉතා වැදගත් බව පෙන්වා දෙන්නෙමු. බොස්ටන් ලංකා පසු විපරම අනුරාධ කාර්යවසම්.